මෙවර අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වර්තකයක් ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද දිවයින පුරා වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව පෙරවරු 6:30 සිට දහවල් 12 දක්වා සේවෙන් බැහැරවීමටයි ඔවුන් කටයුතු කළේ. මේ හේතුවෙන් රෝගීන්ද අපහසුතාවයට පත් වුණා. පාලකයෝ තමයි මේ රට කන්නේ තවත් කන්නේ බෙහෙත් නෑ අහිංසක මිනිස්සුන්ට බෙහෙත් නෑ වැඩක් නෑ මේ දේශපාලනේ මොකද්ද මේ තේරුම ඔව් ඉතින් වැටු වැඩි කරලා දෙන්නේ නෑනේ එහෙනම් මේ කිසිම සහනයක් නෑ පොඩි මිනිහට ලෙඩ්ඩු තමයි දසරණ වෙන්නේ කාලේ යනවා ලස්සාවල් නැති වෙනවා මිනිසුන්ට ඕක තමයි දුප්පතර වෙන්නේ ෆාස්ටින් ඉඳලා ගෙනාවේ දැන් තව දුරටත් පැය හතරක් හිටියොත් කලන්තේ දාලා වැටුනොත් ලෙඩ प्रवृत्ति කෙසේ වෙතත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය අසාධාරණ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය ප්‍රකාශ කළේ. මොන මොඩියෝද පඩි වැඩි වීමිල්ලන්නේ මේ පඩි වැඩි වැඩි කරන කියලා රජයට බල කරාම වැඩ වර්ජනය කරාම ඉතින් පඩි වැඩි වීමක් දෙයි. දුන්න මොකෝ කාටද බස්ටි ඊළඟ මාසේ බදු වැඩි කරයි. පළක් තියෙනවා. නියම වෘත්තීය සමිතියක් නම් කළ යුත්තේ වැඩ වර්ජනය කරන්න ඕනේ බඩු මිල පහත දමමු. විදුලි බිල පහත දමමු. ජල ගාස්තු පහත දමමු. වෙනත් බදු ගහන එක පහත දමමු කියලා මිස මේ පඩි වැඩි වීම කියලා ඉල්ලන මොන මොඩ වෘත්තීය සමිතියද මේ? යම් ගැටලුකාරී තත්ත්වයන් සෑම කෙනෙකුටම තියෙන්න පුළුවන් කෙසේ වෙතත් ඉවසීමකින් යුතුව කටයුතු කරනවා නම් විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් අපගේ ජනතාවට දැනට තියෙනා වූ පීඩනය සමග මෙවැනි සෞඛ්‍ය වැනි ඉතාමත්ම සංවේදී ශාස්ත්‍රයන් තුළ යම් කෙසේ ගැටලුකාරී තත්ත්වයක් ආවද තවදුරටත් රටේ ජනතාවට ඒක ඉමහත් ලෙස බලපෑමට ලක් වෙන්න පුළුවන්. මේ අතර අසාධාරණ අත්නොමතික බදු සංශෝධනවලට එරෙහිව වෘත්තිවේදීන්ගේ වෘත්ති සමිති එකමුතුවද අද පස්වරුවේ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.